දෙදස් පහළවේ සිට දෙදස් දහට දක්වා සිදුවුණු දූෂණයන් වංචාවන් සෙවීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් පිහිටුවා තිබෙනවා. අපිට තිබෙන ගැටලුව තමයි දැන් වර්තමාන යහපාලන ආණ්ඩුවේ දූෂණයන් සෙවීම සහ වංචාවන් සෙවීම සඳහා හෝ පත්කර ඇති මේ කොමිෂන් සභාවේ සභාපති ධූරය සඳහා පත්කර තිබෙන්නේ එවැනි විශ්වාසනීය පුද්ගලයෙකුද කියන කාරණය. දැහි සභාපති විදියට පත්කර තිබෙන්නේ හිටපු විනිසුරුවරයෙකු වන උපාලි අබේරත්න මහත්මයා. දැන් උපාලි අබේරත්න මහත්මයා පිළිබඳ පරපතල අවිශ්වාසයක් සහ චෝදනාවන් ගණනාවක් ඔහු සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ සහ මේ රටේ ප්‍රධාන මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න මතු කර තිබුණා. අපි දැක්කා මේ කොමිෂන් සභාව පත්කරපු සැනින්ම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් වන වික්ටර් අයිවන් මහත්මයා ඔහුගේ ඒ පුවත්පතේ ඒ ලිපියක බොහොම බැරෑරුම් විදිහට උපාලි අබේරත්න මහත්මයා පිළිබඳ බොහොම පැහැදිලි කිරීමක්, ඔහු පිළිබඳව හෙළිදරව් කිරීමක් කරනවා. කවුද මේ උපාලි අබේරත්න මහත්මයා? කවුද මේ හිටපු විනිසුරුවරයා කියන එක? ඔහු මේ රටේ හිටපු ඉතාම අපකීර්තිමත් අග්‍රවිනිශ්චකාරයෙක් වන සරත් එන් සිල්වා මහත්මයාගේ බොහොම කිට්ටුම හිතවතෙක්. ඒ හිතවතෙක් ලෙස කටයුතු කරමින් ඔහුට පාක්ෂිකව ඔහුගේ යම් යම් පුද්ගලික නඩුවලදී ඔහුට අවශ්‍ය කරන ආකාරයට නඩු තීන්දු ලබා දීපු කෙනෙක්. අපකීර්තිමත් වාර්තාවක් වන තමන්ගේ සේවා කාලය තුලදී අපකීර්තිමත් ඉතිහාසයක් තිබෙන, අපකීර්තිමත් භාවිතයක් තිබෙන පුද්ගලයෙක්ව තමයි ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වංචාවන් සොයන කොමිෂන් සභාවේ වංචනිකයෙක්ව පත් කරනවා. මේක තමයි හාස්‍යය. අපි ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ අපි දන්නේ නැහැ ජනාධිපතිතුමා මේ පුද්ගලයාගේ ඉතිහාසය පිළිබඳ දන්නවාද කියන එක. එසේනම් මං හිතන්නේ මේ මාධ්‍ය ඔස්සේ කරන හෙළිදරව් පිළිබඳව සොයා බලන්න, මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳව අත්දැකීම් තියෙන අය මේ පුද්ගලයා පිළිබඳව බොහොම විවෘතව ඔහු පිළිබඳව හෙළිදරව් කරනවා. එසේ අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා සත්භාවයකින් නම් අපිත් කැමතියි. අපිත් කැමතියි අපගේ අපද දායක වී ඇති, අපද යම් ආකාරයක පාර්ශවකරුවන් වී ඇති මේ යහපාලන ආණ්ඩුවේ වංචාවන් දූෂණයන් සිදු වී ඇත්නම් ඒ බොහොම සාධාරණව විනිවිද භාවයකින් යුක්ති සහගතව සවීමේ පාර්ශවයේ අපිද සිටිනවා. හැබැයි ඒ සිදුවේ යුත්තේ වංචනිකයන් ලවා නෙවෙයි. ඒ සිදු කිරීමට වංචනිකයන්, ඒ සිදු කිරීමට තක්කඩින් යොදා නොගෙන ඒ සඳහා ඉතිහාසයක් තිබෙන, ගෞරවයක් තිබෙන, විශ්වාසනීය භාවයක් තිබෙන පුද්ගලයන් පත් කළ යුතුයි කියන ඉල්ලීම සහ බලපෑම අපි වර්තමාන රජයෙන් විශේෂයෙන්ම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.